බලන් කඩතුරා හැරදැසේ බලන් කඩතුරා හැරදැසේ කම්කරුවා අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය කවදාවත් අමතක කරලා නැහැ. පහුගිය කාලේට අපේ රජයේ අවුරුදු 3ක් කම්කරු ඇමති හිටියේ අනිත් පැත්තේ. ඒ කම්කරු ඇමති ගැන මං ගිය පාර මෑරැලියේදී වචන කීපයක් කතා කරා. එතුමා දුවගෙන ගිහිල්ලා ඒ ගැන ජනාධිපතිතුමාට පැමිණිලි කරා. අපිට දැන් අපේ ඇමති කෙනෙක් ඉන්නවා. දැන් අපේ ඇමතිට පුළුවන් මීට කලින් හිටපු කම්කරු ඇමති වගේ ගෝඨාභය රාජපක්ෂගේ සරෙප්පු දෙක පොලිෂ් කර කර ඉන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරණෙක් ගැන හීන දකින්න නැතුව කම්කරුවා රජ කරවන ක්‍රමයක් ගැන කල්පනා කරන්න සමෘද්ධි ඇමති කෙනෙක් අපට ලැබිලා තියෙනවා. සමෘද්ධිය මේ රටේ තිබුණේ දේශපාලනය කරන්න මිසක් දුප්පතාගේ ජීවිත ගොඩනගන්න නෙවෙයි. ඔබතුමාට විශාල පෙරලියක් කරන්න වෙනවා. මේ කාලේ අපේ ඇස් ඉදිරිපිට දූෂණය ගැන සාක්කිය එළියට එනවා. ඊයේ පෙරේදා අත්තරංගුවට ගත් ජනාධිපතිගේ නහය යටම ඉන්න ලේකම් කෙනෙක්. එතන ඉන්නවා තවත් එක්කෙනෙක් අහුවෙලා. එයා පහුගිය කාලේ වැඩි හරියක්ම අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිරියේ ගෙදරට කොයි වෙලාවක හරි ගියා නම් හැම වෙලේම මේ ගෙදර හිටියා. අපි දැක්ක ලලිත් වීරතුංග හිරේ ගියා. ඒ මහින්ද රාජපක්ෂගේ නහය යට හිටපු ලේකම්. ගෝඨාභය රාජපක්ෂලා හොරගම් කරපු හැටි, නාමල් රාජපක්ෂලා හොරගම් කරපු හැටි, මහින්ද රාජපක්ෂ හොරගම් කරපු හැටි, මහින්දානන්ද අලුත්ගම ගේලා හොරගම් කරපු හැටි, රෝහිත අබේගුණවර්ධනලා හොරගම් කරපු හැටි, හිවල් වංශලා හොරගම් කරපු හැටි, මේ සියල්ලම මේ රටේ රහසක් නෙවෙයි. 2020 දී අපි අනිවාර්යයෙන්ම අපේ ජනාධිපති කෙනෙක් පත් කරගන්නවා. මට මේ අවස්ථාවේ ලැබිලා තියෙනවා වනජීවි අමාත්‍යාංශය. ඒක ලැබුණ ගමන් මහින්ද රාජපක්ෂලා නාමල් රාජපක්ෂලා බය වෙලා. වීදුර ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න එන්න එපා. අපේ විරුද්ධ පක්ෂ වලට තැන් තැන් වල කැඩිලා බිඳිලා මැයි දින සමරන්න වෙලා තියෙනවා. අද පොදු පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මඩකල්පේ මැයි දිනේ සමරද්දී මහින්ද රාජපක්ෂ මහත්මයා අද ගාල්ලේ සමරන්න සිද්ධ වෙලා තියෙනවා. අද හතරකට ගැඩිලා තියෙනවා. මෛත්‍රීපාල මහත්මයාගේ කාණ්ඩායමයි, පොහොට්ටුවේ ගෝඨාභයගේ කාණ්ඩායමයි, බැසිල්ගේ කාණ්ඩායමයි අර ගිය 16 දෙනා ආණ්ඩුවෙන් කොහෙටවත් නැතුව අද අතරමං වෙලා ඉන්නවා. නමුත් එක්සත් ජාතික පක්ෂය අද බොහොම සමගි සම්පන්නව අපි අද තනියෙන් මේ මැයි දිනේ සමරනවා.